මම විශේෂඥ වෛද්‍ය ජීජී චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හඳුන්වා දෙන්න යනවා ඒ තමයි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කළා ඒකේ ප්‍රශ්න සහගත භාවය ඒකේ තියෙන විනිවිද භාවය නොමැති වීම අනාවරණය වුණාට පස්සේ ඒ ප්‍රශ්න සහපද ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච සියලු පාර්ශවයන් අතර ප්‍රසම්පාදනයේ බෙදා දීමේ අලුත් න්‍යායක් හඳුන්වා දෙන්න යනවාද කියන සැකය දැන් නිර්මාණය වෙලා තියෙනවා අපි අක්ෂිකාච වංචාව ගැන හෙලිකලා සෙෆ්‍රොක්සින් වංචාව ගැන හෙලිකලා ඊට අමතරව තවත් ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලි ගණනාවක් සාක්ෂි සහිතව හෙලිකලා මුලදී අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළා අන්තිමේදී අමාත්‍යාංශයට සිද්ධ වුණා ඒ ලිඛිත නියෝග නැත්නම් ලිඛිත ලේඛන අපි ජනමහත්ය ගත කරාට පස්සේ ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලි සිද්ධ වෙලා තියෙන බව ප්‍රසම්පාදනයේදී අඩුම ලන්සුවට ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධය හෝ වෛද්‍ය උපකරණ ලබා දීපු සමාගම මගහැරලා වෙනත් විවිධ ක්‍රමෝපායන් යටතේ මේ ප්‍රසම්පාදන ලබා දෙන දරු උත්සාහයන් අපි හෙළි කරා අමාත්‍යාංශය ඇතුළේ ප්‍රසම්පාදනයේ වගේම අමාත්‍යාංශ ලේකම් ප්‍රසම්පාදන කමිටු ඒ වගේම තමයි අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ප්‍රසම්පාදන කමිටු වල යම් යම් ප්‍රශ්න සහගත ක්‍රියාවන් ගැන අපි මාධ්‍ය අනාවරණය කළා දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිගන්නවා පසුගිය කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙච්ච සමහර ප්‍රසම්පාදන ක්‍රියාවලිවලදී ප්‍රශ්න සහගත භාවයක් නැත්නම් විනිවිද භාවයක් සිදු නොවුණු බව මේකට ගන්න පුළුවන් ආසන්නම උදාහරණය තමයි අක්ෂිකාච ගනුදෙනුව නැත්නම් අක්ෂිකාච වංචාව. ඒක ලක්ෂයකට ආසන්න අක්ෂිකාච මිලදී ගැනීමේදී රුපියල් කෝටි ගාණක් අවභාවිතා වන බව අපි පෙන්눔 කළා. අඩුම ලංසුව සමාගම වෙනුවට වැඩිම ලංසුව සමාගමකට ලබා දෙන උත්සාහයක් අපි සනාථ කළා. ඒකෙදී අමාත්‍යාංශ ලේකම්වරයාගේ කටයුතු සමහර ප්‍රසම්පාදන ක්‍රියාවලිය වලදී චෙක්පත් ගනුදෙනු වෙච්ච අන්දම මේ සියල්ල අපි ලේඛන සහිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාර දීමක් සිද්ධ කළා. දැන් අමාත්‍යාංශය අපට ආරංචි වෙනවා මේ ප්‍රශ්න සහගත අක්ෂිකාච ගනුදෙනුව සම්බන්ධ වෙච්ච සමාගම් අතරේ මේ ගනුදෙනුව බෙදා දීමේ සැලැස්මක් තියනවද කියන කරුණ සම්බන්ධව ප්‍රශ්න මතුවලා තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මාධ්‍යට ඇවිල්ලා කිව්වා මාස 6කට අක්ෂිකාච තියෙන බව හැබැයි සෞඛ්‍ය අමාත්‍යවරු එකපාරටම ඇවිල්ලා කිව්වා නෑ මාසයකට අක්ෂිකාච තියෙන්නේ කියලා වෛද්‍ය සැපයුම් එකකේ දත්ත පද්ධතියට අනුව අක්ෂිකාච කිසිවක් නැති බව තමයි දර්ශනීය වුණේ. ඒතර මේ වගේ තත්ත්වයක් යටතේ අමාත්‍යාංශය හදිසියෙම අක්ෂිකාච මිලදී ගැනීම සඳහා යලි උත්සාහ දරන බව වාර්තා වෙනවා. එතෙන්දී අර මම පෙර කී විදියටම ප්‍රසම්පාදන ලංසු ඉදිරිපත් කරපු සමාගම් අතරේ මේ ගනුදෙනුව බෙදලා දෙන කටයුත්තක් තමයි අපට පේන්න තියෙන්නේ. අධිකරණයකදී මිනිමරුවක් ඉදිරිපත් කරාම මිනිමරුවා මිනිමරපු බව පිළිගත්තත් මිනිමරුවට වරදක් නියම කරන එක තමයි නීතියේ කාර්ය අධිකරණයේ කාර්ය. රාජ්‍ය නිලධාරියෙක්ව වංචාවක් කරාම ඔහු ඒක පිළිගත්තත් ඔහුට නියමිත වරද ලබා දීම තමයි ඒ සිදුවෙන ක්‍රමෝපායන් නැත්නම් රාජ්‍ය පරිපාලන චක්‍රලේක සහ මූල රෙගුලාසි වල තියෙන්නේ. හැබැයි දැන් සිදුවෙන දේ තමයි අතිවිශාල මුදල් ගනුදෙනු සිදුවන ප්‍රසම්පාදන ක්‍රියාවලිය හෙළි වුණාට පස්සේ ඒ සියලු දෙනා අතරම ඔයා අක්ෂිකාච ටික ගන්න, ඔයා සෙෆ්‍රොක්සින් ටික ගන්න, ඔයා ඉන්සියුලින් ටික ගන්න, ඔයා නිර්වින්දන ඖෂධ ටික ගන්න, ඔයා ශල්‍ය උපකරණ ටික ගන්න, ඔයා රසායනාගාර උපකරණ ටික ගන්න කියලා සමාගම් අතර බෙදා දීමේ ක්‍රමයක් නැත්නම් ඔයත් කන්න අපිත් කන්නම් ක්‍රමයට දැන් අමාත්‍යාංශය පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ බදු මුදල් ගෙවන මහජනතාවට පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා. අපි දුක් විඳින්නේ දේශපාලකයන් නිසා විතරක් නෙමෙයි මේ වගේ උපාධි තියාගෙන උගත්කම් තියාගෙන විශ්වවිද්‍යාල ගිහිල්ලා ඇවිල්ලා අමාත්‍යාංශවල මුල් පුටිදරන නිලධාරීන්ගේ මෙවැනි අක්‍රමිකතා ක්‍රියා නිසා. ඒ නිසා හෙට අනිද්දා ජනාධිපතිවරයා ලංකාවට එනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයා හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන නවත්තලා විනිවිදභාවයෙන් යුතුව ප්‍රසම්පාදන ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා අපි ඉල්ලීමක් කරනවා මුදල් අමාත්‍යාංශයට සහ භාණ්ඩාගාරයේ මැදිහත් වෙලා විනිවිදභාවයෙන් යුතුව ප්‍රසම්පාදන සඳහා කමිටුවක් පත් කරන්න. නැත්නම් දවස ගානේ මේ නාස්ති වෙන්නේ බංකොලොත් වෙන්නේ අපේ රටේ සාමාන්‍ය මහජනතාවගේ මුදල්. ස්තුතියි.